ලස්සනම ලස්සන දවසක්. ඉතින් ඊයේ පෙරේදටයි වඩා අද ක්ලයිමට් එක ටිකක් වෙනස්. මොකද පේනවාදී ඈත අන්නර කන්ද මීට 1500ක් විතර උස තැන් වලට අද ඉඳන් හිම වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අද ඉඳන් ඔන්න අවුව පොඩ්ඩක්වත් නැහැ. ඒක නිසා අපේ ගමන පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා. මොකද අපි අද යන්න හිතේ වෙන තැනකට ඉන්නට අද යන්ති කොතනද කියලා බලාගෙන ඉන්න අපි ඉස්සරහට ගේන වීඩියෝ එකේ. ඉතින් එහෙනම් දැන් අපි යන්න හදන්නේ ලස්සනම ලස්සන තැනක් බලන්න. එහෙනම් දිගටම එකතේලා ඉන්න. දොබ්බියාකෝ සිටි එකේ ඔයගලන්ට මේ පිටිපස්සෙන් තියෙන ලේක් එක බලන්න තමයි අපි අද ආවේ. මේ ලේක් එක විතර නෙමෙයි අද ලේක්ස් දෙකක් අපි බලන්න යනවා. අද අපි දැන් මේ පිටිපස්සෙන් තියෙන ලාගෝ දි දොබ්බියාකෝ ඊට පස්සේ අපි යනවා ලාගෝදි මිසුරීනා. ඉතින් අද අපි හිතුවේ මේ ලේක්ස් දෙක බලන්න යන්න. මොකද මේ ලේක් එකක් ටිකක් විශේෂයි. එන සංචාරකයෝ හැමෝම වගේ මේ ලේක් එක බලන්න. හැබැයි ලාගෝදි බ්‍රයිස් වගේ ගොඩක් ලොකු ලේක් එකක් නෙවෙයි. ඉතින් ලාගෝ කියලා කියන්නේ ලේක් කියන එකට ඕගලන් දැන් බලනවා ඇතිනේ අපි ලාගෝ ලේක් දෙකම කියන නිසා. ඉතින් ලාගෝ කියන්නේ මේ ඉංග්‍රීසි වලින් ලේක් කියන එකට. ඉතින් අපි මේ ලේක් එකේ ඇවිදලා ඊළඟට අපි බලන්න යනවා ලාගෝදි මිසුරි. මේ ලේක් එකේ පාට හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ මොකද සීත කාලය නිසා. දැන් මාස දෙකකට තුනකට වගේ කලින් නම් මේ ලේක් එකේ කලර් එක සම්පූර්ණයෙන්ම වෙනස් ලස්සන නිල් පාටක් තමයි තියෙන්නේ. දැන් නම් පාට වෙනස් වෙලා නිකන් ලාවට කොළ පාටකට වගේ හැදලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ලේක් එකේ ඉන්න මාළු ජාති පහක් විතර ඉන්නවා මේ ලේක් එකේ. ඒ වගේම තමයි ලස්සන තාරාවෝ කුරුල්ලෝ ජාතිත් ඉන්නවා. ඔයගොල්ලොත් යුරෝපයේ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම එන්න මේ ලේක්ස් බලන්න. ලාගෝදි බ්‍රයිස් යනවා නම් මේ ලේක්ස් දෙකත් බලාගෙනම යන්න පුළුවන්. ඉතින් බ්‍රයිස් ඉඳන් ලාගෝ දොබ්බියාකෝ වලට කිලෝමීටර 18ක් වගේ තමයි තියෙන්නේ. මේ ලේක්ස් දෙක ලාගෝදි බ්‍රයිස් තරමටම සුන්දර නොවුනත් මේ තියෙන පරිසරයේ ලස්සන මේ සුන්දරත්වයත් එක්ක ඉද්දි හිතට පුදුමාකාර සතුටක් තමයි ගෙනල්ලා දෙන්නේ. Thank you.
ලස්සන ගෲප් එකක් එනවා. වව්. ලස්සනට යනවනි. හොලිවුඩ්. ෂා. හරිම ලස්සන. ඒ ඇත්තට හරිම ලස්සනයි. ෂා හරිම ලස්සනයි. ගානට යනවා. වැඩිකයි කනතරු. අද්දෙනකින්. වව්. අපි කලින් හිටියේ ලේක් එක පටන් ගන්න තැන. ඉතින් මේ ලේක් එක වටේටම යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. දැන් අපි දැක්කා ගොඩක් අය මේ පාරේ දිගටම යනවා. මොකද මෙතනින් ගියාම view point එකක් තියෙනවා. ඔය එහා පැත්තේ අපි ඉන්න තැන නෙවෙයි. ඊට එහා පැත්තේ ලස්සන view point එකක් තියෙනවා. දැන් අපි එතෙන්ට යන ගමන්. මේ විදිහට තමයි පාර තියෙන්නේ. පාර බෙදිලා තියෙනවා එක එක පැතිවලට යන්න පුළුවන් විදිහට. ඉතින් කොයි පැත්තෙන් ගියත් ලස්සනයි view points ගොඩක් තියෙනවා. අපි මේ පාරේ කෙලින්ම ගිහිල්ලා බලමු කොහොමද මේ පැත්තට වැටෙන්නේ කියලා. හරි. අපි දැන් මේ තරම්ම ලස්සන පැත්තකට එන්න හිතුවේ අපි ගොඩාක් පරිසරයට ආදරය කරන නිසා. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ මොන තරම් නිදහසක් මේ පරිසරයේ තියෙනවද කියලා. ඉතින් අපි හරිම ආසයි ජීවිතේ ඒකාකාරී වෙන්නේ නැතිව මේ වගේ ට්‍රැවල් කරන්න. මම ගත්තා මෙතන තියෙන පාස්තා රගු. එතකොට මේක පොලෙන්තා. මේ පොලෙන්තා හරි ප්‍රසිද්ධයි ගොඩක්. පොලෙන්තා එක පොලෙන්තා සමග මොනවද තියෙන්නේ මේකේ? කප්‍රියෝලෝ. කප්‍රියෝලෝ. කප්‍රියෝලෝ ඒ ෆුංගි. ෆුංගි එක්ක. Thank you.
අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. අපි අදත් ලස්සන ලේක්ස් දෙකක් බලුවා නේද? ඔව් අපිට තව ලස්සන තැන් ගොඩකට යන්න තියෙනවා. ඔව් ලස්සන තැන් ටිකක් තියෙනවා බලන්න. ඉතින් අපි ඒ vlogs ටිකත් ඉස්සරහට ගේන්න. ඉතින් අපි ඊළඟ vlogs වලින් හම්බ වෙනකන් අපිත් එකම එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.